මහපාරය බැස්සත් පොදුස්ථානකට ගියත් රජයේ ආයතනකට ගියත් ඒ විනිපිරහීම ඉතා හොඳින් දකිටරැබෙනවා. මහපාරයේදී මේ තරන් රියානතුරුවලට ගොදුරුවන්නේ දවස්සකට දහදළුස්නෙක් මැරෙන්ඩි මාර්ගයේ විනිපිරේ ලාහින්දා.ඒ අධ්‍යාපන ආයතනවල පාසැල්වල ඒවගේම විශ්ිවිද්‍යාල පද දෙතුරත් සිදුවන විඩේ විරූ දෙක්‍රියාවල් පිළිබඳව ර රටයොට ස නොයිකුත් මාධ්‍යවලනුත් පොලිස්න දාරෙහට පොලිසිවට ලට පැමිල අපි හොඳ කරම දන්නවා. ඒසාම පිරිහුණු විනය යළි ගොඩ්නගවී යුත්තේ කොහෙදකට කාරණාව පිළිබඳව පිබලුවොත් මොතක ඒකා අපි ආරම්භ කල යුතුවෙන්නේ ගෙදරින්. සම්බන්ධ ආත් එක හැදන වැඩන ගෙදරින් තමයි කාරම්භ කළ තු තියෙන්නේ. මම ඒ ප්‍රධා සහභාග වුණා ළමහා කාන්තතාආකාරයංශය නිධාරින් සමඟ වැඩමුුණුවකට ලංකාව සිදුන ළමහා කාන්තාවන් සම්බන්ධව අපරාධද අවම කිරීම සම්බන්ධ වැඩ පිරිල සකස් කිරීම. ඒදී ප්‍රකාශ වුණු ප්‍රධාන කාරණාවක් තමයි ලංකාවේ ළමයින් වැඩිපුරම අපයෝජනවලට අපචාරවලට ගොදුරු වෙලා දයෙන්නේ තමාගේ නිවසදීකෙන කාරණාව. එනිසා විනය ගොන්නගීම පවුලෙන් ආරම්භිහිතු කාරණාව. ඊළඟට අවුරුදු හතරක් පහක් සම්පූර් වෙද්දී දරුවන් ඊළඟට පීවරතමන සමාජි සංස්ථාව තමයි අධ්‍යාපන ආයතනය. ලදරු පාසල පාසල, ස අධ්‍යාප ය විශ්ව විද්‍යාල අයතවැලින් ආයතන. එ දරුවවාගේ සම්පූර්ණ සමාජ චර්යාව හැඩගැස්වීමේ වගකීම තියෙන්නේ පාසල් පදදිය සහි අධ්‍යාපන ආයතන වට ඒවගේ ආගමික ආයතන වලට එවැනි ආගමික අධ්‍යාපනක ආතන වලින් හැඩගස්ස පුළව පුරවැසියෙක් රටේ මහපාරදි හැසිරන විදිහ පාලනය කිරීම තමයි පලිසි සිද්ධට කාරය. එනිසා කෙනෙකුට කියන්න පුළුවන් මේ තරම් විනේ විරෝධී ක්‍රියාව රටේ සිද්ධ වෙන්නේ පොලිසිය වැරැද්ද. මේ වගේ අපාධකාරයව රට බිහිවෙලා තියෙන්නේ පොලිසිවැරැද්ද. මේ වගේ අපරාධකාර රටේ ගැවසින්නේ බන්ධනාගාරය වැරද්දිේ ධිකාරණය වැැදෙන් කිය කෙකුට මතතුපටි කියන්න පුළුව නමුත් ඒ. එ ආතන වට විතරක් ලගු කරන්න පුුවන් කාරණවක් නෙමේ සමස්ත සමාජයම සියලුම සමාජායතනල පවුලෑඇතු ලොක බෙරිීමදක් ැව.